සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඔයගොල්ලෝ සියලු දෙනාම CJ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද market analyze video එකත් එක්ක එකතු වෙන්න තමයි යන්නේ. ඊට කලින් මතක් කිරීම කීපයක් තියෙනවා. පළවෙනිම දේ තමයි trading කියන්නේ ලොකු risk එකක් තියෙන income method එකක්. මේකේ සල්ලි හොයන්න පුළුවන්. හැබැයි ලොකු අවදානමක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේකේ අවදානම තේරුම් ගන්න ඕනේ. මොකක්ද මේකෙන් වෙන්නේ? මොකක්ද රිස්ක් එක? අපිට වෙන්න පුළුවන් ලොකුම පාඩුව මොකක්ද කියන දේවල් ගැන අනිවාර්යෙන් හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. ගොඩක් අය මේක හරියට තේරුම් ගත්තේ නැති නිසා ප්‍රශ්න වලින් බේරෙන්න කියලා ඉක්මනින් දියුණු වෙන්න කියලා හිතලා ට්‍රේඩින් කරන්න එනවා. තමන් ඉන්න තැනිනුත් පහලට වැටිලා තමන් ආයෝජනය කරන, එහෙම නැතිනම් ඩිපොසිට් කරන සම්පූර්ණ මුදලම අහිමි කර ගන්නවා. එතකොට 100ක් ගත්තොත්, හරි, ලංකාවේ විතරක් නෙමෙයි ඕවරෝල් ට්‍රේඩින් කරන අයගෙන් 100ක් ගත්තොත් ඔය 100ෙන් 95ක්ම වෙන්නේ ලොස් වෙන එක. හරි, එතකොට 100ට 5ක් වගේ බොහොම පොඩි සුළු පිරිසක් තමයි ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් එකකට යන්නේ. ඒ නිසා කොහොම හරි ට්‍රයි කරන්න ඕනේ අර 100ට 95 ගොඩට යන්න නෙමෙයි, කතා කරලා ප්ලෑන් කරලා හරි මයින්ඩ් කන්ට්‍රෝල් එකකින්, මනි මැනේජ්මන්ට් එකකින් හරියට ඉගෙනගෙන හරි ෆවුන්ඩේෂන් එකක් එක්ක ට්‍රේඩ් කරලා අර 100ට 5 ගොඩට යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එතකොට ඕගොල්ලෝ කිසිම වෙලාවක, හොඳට මතක තියාගන්න, කිසිම වෙලාවක ණය වෙලා පොලියට අරගෙන තමන්ගේ තියෙන දේපල ඉඩකඩම් විකුණලා, යාන වාහන විකුණලා, රත්තරම් බඩු උකස් තියල ඔය වගේ විකාර දේවල් කරලා ට්‍රේඩින් වලට අන්තර්ජාලයේ මුදල් උපයන දේවල් වලට ආයෝජනය කරන්න එපා. කිසිම වෙලාවක එපා. මොකද මේකේ තියෙන ලොකුම අවදානම, ලොකුම පාඩුව තමයි ඔයා මේකට ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා අවදානම මුලින්ම තේරුම් ගන්න. සල්ලි හොයන්න පුළුවන් එකට වඩා ඔයා බලන්න ඕනේ මම මේකට ආයෝජනය කරන මුදල මට අහිමි වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ට්‍රේඩ් කරන්න. එතකොට මේකට ආයෝජනය කරන්න ඕනේ තමන්ට නැති වුණත් කමක් නැහැයි කියලා හිතන බොහොම සුළු මුදලක් ආයෝජනය කරලා. මොකද ඔයා ගාව හරි දැනුමක් තියෙනවා නම්, ඔයා ගාව ට්‍රේඩින් පිළිබඳ හරි ෆවුන්ඩේෂන් එකක් තියෙනවා නම් ඔයාට ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ අතට එන ඩොලර් වලින් කතා කරොත් ඩොලර් 20 30 50 100 හොඳට මැතිවාට ලස්සන ගමනක් යන. හරි, ඒ නිසා ස්කිල් එක නැතුව ඔයා ඩොලර් 10,000ක් දැම්මත් වැඩක් නැහැ. ඒක නැති වෙන්න පැයක් දෙකක් ඇති. හරි, එනිසා අවදානම තේරුම් ගන්න, හැම වෙලේම try කරන්න, skill එකක් හදාගන්න, ඔයාටම ගැළපෙන strategy එකක් හදාගන්න, ඒ strategy එකක් එක්ක ඉස්සරහට trade කරා යන්න. මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඕක නිතර මම මතක් කරන හැම video එකක. මොකද ලංකාවේ ගොඩාක් අයට ටික කාලයක් යනකොට කියන දේවල් අමතක වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ එහෙම වෙන්න එපා. අවදානම තේරුම් අරගෙන ලංකාවට අපි team එකක් විදිහට එකතු වෙලා කරන්න ඕනේ. ලංකාවට ඩොලර් 1 2 හරි ගේන්න. හිතන්න 1000ක් ඉන්නවා, දවසට ඩොලර් 1 ගානේ හොයනවා, දවසට ඩොලර් 1000ක් ගේනවා. හරි, ඒ විදිහට plan කරන්න. එහෙම නැතු ඕගොල්ලෝ දුක් මහන්සියෙන් හම්බ කරගන්න 1 රුපියලක්වත් ලංකාවෙන් පිටට යවන්න එපා, loss වෙන්න එපා. ඒ නිසා හරියට plan කරලා පරිස්සමෙන් තමන්ගේ skill එකට අනුව, තමන්ගේ trading setup එකට අදාළව ඔයාලට opportunity එකක් තියෙනවා නම් market එකේ entry එකක් ගන්න. ඒ වගේම මම මේ කියන ඒවා 100ට 100ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මේ මම දකින market එක මේ වගේ direction එකක් තියෙනවා, මේ වගේ වෙන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට forecast එකක් විදිහට තමා දෙන්නේ. මම කියන levels ඕගොල්ලන්ට බලලා ඕගොල්ලන්ටත් ඒක set වෙනවා නම් ඔයාලට ඒ තැන් වලින් entry එකක් ගන්න පුළුවන්. හරි, මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් කොහොමත් ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි, මාකට් එකේ වෙන්න තියෙන පැති දෙකම කතා කරනවා. ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි මේ වගේ තැනක තමයි මාකට් එක තියෙන්නේ කියලා. ඉතින් ඕගොල්ලන්ටත් ඒ කී ලෙවල්ස් මොනිටර් කරන් ඉඳලා ඔයාලගේ යම් කිසි ට්‍රේඩින් ප්ලෑන් එකකට අදාළව ඔයාලට එන්ට්‍රි පොයින්ට් එකක් තියෙනවා නම් එතනින් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් අද 2024/5/22. ඉතින් අපි බලමු අද දවසේ forex market එකේ කොයි වගේ key level ද monitor කරන් ඉන්න ඕනේ, අලුතින් entry ගන්න ඕන නම් කොයි වගේ key zone ද monitor කරන්න ඕනේ, ඒ වගේම අපි දැනට hold කරන් ඉන්න entry මොනවාද. එතකොට ඔය හැමදේම A to Z මේ video එකෙන් කතා කරමු. ඉතින් මුලින්ම බැලුවොත් ඔයාලට පේනවා ඊයේ දවසේ අපි ගත්ත entry ගැන focus එක මුලින්ම දීලා හිටියොත්, ඊයේ අපි මුලින්ම buy එකක් ගත්තා 2410 වගේ. ඔයාලට බලන්න පුළුවන් මේ buy එක pip 80ක් profit වෙන්න market එක buy වෙලා තියෙනවා 2418ට. එතකොට first buy එක හොඳ profit එකක් අරගෙන තියෙනවා. ඊළඟට market එක නැවත පහළට correction එකක් දෙනකොට අපි නැවත buy එකක් ගත්තා. ඔයාලට බලන්න පුළුවන් මේ buy trade එක pip 30ක් profit වෙන්න market එක buy වෙලා තියෙනවා. හරි. ඊළඟට market එකේ මෙතන තිබුණ setup එකත් එක්ක ඔයාලට මතක ඇති මේ low එක break කරලා පහට change of correct එක දීලා තිබුණා. ඒකත් එක්ක මෙතන high එකේ ඉඳන් low එකට අපි Fibonacci tool එක place කරලා 0.7786 golden pocket එකයි අතරින් confirmation එක සෙල් එකක් ගත්තා. හැබැයි ඒ සෙල් එක pip 40ක් අපේ
ලොස් වෙලා තියෙනවා. එතකොට තුන්වෙනි ට්‍රේඩ් එක පිප් 40ක් ලොස් වෙලා තියෙනවා. හරි, ඊළඟට මාකට් එක උඩට මෙනකොට අපි මෙතනින් 2422 සෝන් එකෙන් සෙල් එකක් ගත්ත නැවත ඔයාලට බලන්න පුළුවන්. ඒක පිප් 75ක් ප්‍රොෆිට් එන්න මාකට් එක සෙල් වෙලා තියෙනවා. ඊළඟට අපි ෆිබොනාචි গোল্ডන් පොකට් එක 0.5 ලෙවල් ටාගට් කරලා මෙතනින් ඊළඟ ෆස්ට් බයි එක දුන්නා ඔයාලට බලන්න පුළුවන්. ඒ බයි එක පිප් 20ක් ප්‍රොෆිට්. ඊළඟට නැවත මාකට් එක පහළට එනකොට අපි බයි සෝන් එක ටාගට් කරලා අපි නැවත බයි එකක් දුන්නා ඔයාලට බලන්න පුළුවන්. ඒ බයි එක පිප් 55ක් ප්‍රොෆිට්. හරි, ඊළඟට මාකට් එකේ මෙතනින් පහළට චේන්ජ් ඔෆ් ඩිරෙක්ට් එකක් දීලා නැවත උඩට එනකොට අපි ෆිබොනාචි গোল্ডන් පොකට් එකෙන් සෙල් එකක් ගත්තා ඔයාලට බලන්න පුළුවන් පිප් 25ක් ප්‍රොෆිට් වෙන්න මේ සෙල් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මෙතනින් මාකට් එකේ බයි එකක් ගන්න ඊයේ මම වෙනම සෝන් එකක් මාක් කරලා දුන්නා ඔයගොල්ලන්ට මතක ඇති. ඉතින් පවර් කට් එකක් තිබුණා. ඒ ඉෂුව එකත් එක්ක අපිට මෙතන සෝන් එකෙන් බයි එක ගන්න ෂෙයා කරන්න ටයිම් එකක් තිබුණ නැහැ. ඔයාලට බලන්න පුළුවන් 2413යි 2411 කියන සෝන් එක අපි මාක් කරේ. හරියට මේ සෝන් එක ටච් කරලා එතනින් මාකට් එක බයි වෙලා තියෙනවා. එතකොට මෙතනින් බයි එක ගන්න බැරි වුණාට අපි මෙතනින් මාකට් එක BOS එකක් දෙනකන් බලන් ඉඳලා මෙතන ස්ට්‍රක්චර් එක උඩට බ්‍රේක් කළාම අපි දන්නවා මාකට් එක කන්ටිනියුස්ලි තවත් බයි වෙන්න තමයි පුළුවන් කියලා. ඉතින් ඒකත් එක්ක අපි නැවත මාකට් එකේ 2416 17 අතර බයි එකක් ගත්තා. ඔයාලට බලන්න පුළුවන් ඒ බයි ට්‍රේඩ් එක අපි පිප් 120ක් ප්‍රොෆිට් වෙන්න බයි එක ප්‍රොෆිට් කරගත්තා ඕල් TP හිට් වෙන්න. හරි, ඕල් TP එක දාලා තිබෙනවාට බලන්න පුළුවන් 2430 2430 ටච් කරලා තමයි මාකට් එක සෙල් වුනේ. හරි, ඒකත් එක්ක අපි මාකට් එකේ නැවත සෙල් එකක් ගත්තා උඩම සෝන් එකෙන්. ඔයාලට බලන්න පුළුවන් ඒ සෙල් ට්‍රේඩ් එකත් පිප් 95ක් ප්‍රොෆිට් වෙන්න සෙල් වෙලා තියෙනවා. ඊළඟට අපි බයි එන්ට්‍රි එකක් ගත්තා මෙතනින් නැවත පහළට කරෙක්ෂන් එකක් දෙනකොට ඒ බයි ට්‍රේඩ් එක පිප් 20ක ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරා. ඊළඟට නැවත මාකට් එක පහළට එනකොට ඔයාලට බලන්න පුළුවන් නැවත බයි එකක් ගත්තා ඒ බයි ට්‍රේඩ් එක පිප් 50ක් ප්‍රොෆිට්. හරි, ඔය විදිහට තමයි ඊයේ දවසේ අපි එන්ට්‍රි අරන් තියෙන්නේ. එතකොට ඊයේ දවසේ ගත්තෝ එන්ට්‍රි වල සමරි එක තමයි මේ තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් ටෝටල් ට්‍රේඩ් අපි 11ක් අරන් තියෙනවා. ඒකෙන් වින් ට්‍රේඩ් 10යි පිප් 570ක් වගේ ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. එක ට්‍රේඩ් එකක් ලොස් වෙලා තියෙනවා. තුන්වෙනි ට්‍රේඩ් එක අපේ සෙල් එක. ඒකෙන් පිප් 40ක් ලොස්. බ්‍රේක් ඊවන් එක කියන්නේ ස්ටොප් ලොස් එන්ට්‍රි එක ගත්තගෙන පස්සේ ප්‍රොෆිට් කර බුක් කරන්න බැරි වුණු එන්ට්‍රි මොකුත් තිබුණ නැහැ. ඒකත් එක්ක මාකට් එකේ net total එක පිප් 530යි. හරි, එතන එතකොට පිප් 530ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි බලමු අද දවසේ කොයි වගේ key level ද monitor කරන්න ඕනේ කියලා. දැන් මෙතන මේ අනවශ්‍ය drawing ටික invalidated zone ටික අපිට අයින් කරගන්න පුළුවන්. දැන් අපිට clear market view එකක් high time frame එකේ ඉඳන් analyze කරන් ඉන්න පුළුවන්. මම මේ BOS line ටික, හරි, අපේ මෙතන selling zone එක, මෙතන line එකත් අයින් කරන්න පුළුවන්. හරි, මම මුලින්ම එනවා daily chart එකට. හරි, දැන් අපි ඉන්නේ gold daily chart එකේ. හරි, මේකේ දැන් බලන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ඒ ටික එකින් එක කතා කරමු. හරි, ඩේලි චාට් එකට ආවම පළවෙනිම දේ තමයි ඔයාලට මතක ඇති ඩේලි චාට් එකේ මම කිව්වා මේ තියෙන ඩේටාත් එක්ක අපිට බෙයාරිස් ඩයිවර්ජන්ස් එකක් හැදෙන්න නම් ඊයේ දවසේ කැන්ඩල් එක, හරි, අපි මේ ස්ට්‍රක්චර් බ්‍රේක් ටිකත් අයින් කරගමු. එතකොට තව ක්ලියර් මාකට් එක අපිට බලන්න පුළුවන්. ඊයේ දවසේ කැන්ඩල් එක බෙයාරිස් කැන්ඩල්යක් විදිහට ක්ලෝස් වුණොත් මාකට් එක සැලකිය යුතු ඩ්‍රොප් එකක් වැටෙන්න පුළුවන් කියන එක කතා කරා. මොකද ඔයාලට පේනවා පැහැදිලිව ප්‍රයිස් සෙක්ෂන් එකේ අප් එක. ඊට සාපේක්ෂව RSI මොමන්ටම් ඉන්ඩිකේටර් එකේ ඩ්‍රොප් එකක් එක කිවුල බෙයාරිස් ඩයිවර්ජන්ස් එකක් මෙතන හැදෙන්න පුළුවන් කියන එක කතා කරා. එතකොට ඔයාලට පේනවා මේ කතා කළ විදිහට දැනට ඊයේ දවසේ කැන්ඩල් එක බෙයාරිස් කැන්ඩල් එකක් විදිහට ක්ලෝස් වෙලා තියෙනවා. එතකොට මේක ඇත්තටම ගොඩක් හොඳ ඔපචුනිටි එකක් අපිට අලුතින් සෙල් එන්ට්‍රි ටිකක් ගන්න පුළුවන්, සෝන් ටිකක් මාක් කරගන්න. හරි, එතකොට දැන් අපි බලන්න ඕනේ මේ තියෙන ඩේටාත් එක්ක අපි මාකට් එකේ කොතනින්ද අලුතින් සෙල් එන්ට්‍රි ගන්න, එතකොට කොයි වගේ සෝන්ද මොනිටර් කරන්න ඕනේ කියන එක බලන්න. එතකොට ඒකත් එක්ක අපිට පේන පළවෙනිම දේ තමයි මාකට් එක දැනට බෙයාරිස් කැන්ඩල්යක් විදිහට ක්ලෝස් වුණාට මේකේ පොඩි අවුලක් තියෙනවා. හරි, ඒක තමයි සමාවෙන්න ඔයාලට පේනවා මෙතන 20 වෙනිද, ඒ කියන්නේ සඳුදා කැන්ඩල් එකේ ඕපන් ප්‍රයිස් එකට වඩා පහළට මාකට් එක ආවට ඕපන් ප්‍රයිස් එකට වඩා ගොඩක් උඩට ඇවිල්ලා තමයි ඊයේ දවසේ කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. මිඩ් ලෙවල් එකනොත් උඩට. ඒ කියන්නේ සැලකිය යුතු සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක මාකට් එක පහළට ආවට නැවත මාකට් එක උඩට අරන් ඇවිල්ලා තියෙනවා. හරි, එතකොට ඒකත් එක්ක කලබල වෙලා එන්ට්‍රි ගන්න නැතුව අද දවසේ කැන්ඩල් එක මේ ලෝ එක බ්‍රේක් කරයිද කියන එක මොනිටර් කරලම සෙල් එන්ට්‍රි එකක් ගන්න එක තමයි ගොඩක් හොඳ. මාකට් එක තාම බයි ට්‍රෙන්ඩ් එකක තියෙන නිසා ඒක අපි පොඩි ටයිම් ෆ්‍රේම් වලත් හරියට ක්ලියර් කරගමු. එතකොට දැනට තියෙන ඩේටාත් එක්ක
මේ තියෙන සෙටප් එකේදී අපිට කොයි වගේ කී ලෙවල්ද වැඩිපුරම මොනිටර් කරන්න පුළුවන් කියලා බැලුවොත් පළවෙනිම දේ තමයි මම එනවා gold 1 hour chart එකට. හරි 1 hour chart එකට ආවහම අපි මේ trend line එකත් අයින් කරගමු daily chart එකේ තියෙන. හරි. එතකොට අපි 1 hour chart එකට ආවහම 1 hour chart එකේ ඔන්න අපිට පේනවා market එක අපි අර කතා කරපු 2410 2407 zone එකේ market එක buy වෙලා තියෙනවා. sell zone එක ළඟටම ගිහිල්ලා තමයි market එක sell වෙලා තියෙන්නේ. හරි. ඒක එකක්. අනිත් එක තමයි ඔයාලට පේනවා පැහැදිලිව මෙන්න මේ කැන්ඩල් දෙක. සමාවෙන්න. මෙන්න මේ කැන්ඩල් දෙක one candle mitigation එකක්. එහෙම නැතිනම් bullish engulfing pattern එකක් දීලා තිනවා buy පැත්තට. හරි. ඒතකොට ඒකත් එක්ක මාකට් එක ඔයාලට පේනවා මෙතන කැන්ඩල් ක්ලෝස් එක තියෙන්නේ 2422. 2422 ඉඳන් මාකට් එක අප් වෙලා තිනවා 2426ට. එතකොට පීප් 40ක් වගේ මාකට් එක අප් වෙලා තමා මේ පහලට සෙල් වෙලා තියෙන්නේ. හරි. එතකොට ඒකත් එක්ක දැන් අපි බලමු මේ තියෙන ඩේටාත් එක්ක මාකට් එකේ අපිට සෙල් එන්ට්‍රි එක දිගටම කන්ටිනියුස්ලි ගන්න පුළුවන් වේද? බයි එන්ට්‍රි ගන්නවා නම් කොයි වගේ තැනද මොනිටර් කරන්න ඕනි කියලා. එතකොට මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. එතකොට මෙතන බයි පැත්තට තිබුණට ඔයාලට පේනවා ඊට කලින් මෙන්න මේ කැන්ඩල් දෙක. හරි. මෙතන 1 කැන්ඩල් මිටිග්‍රේෂන් එක බොහොම පැහැදිලිව වෙලා තිනවා. ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙනවා. හරි. එතකොට මේ zone එකට මාකට් එක නැවත රීටෙස්ට් කරලා තමයි සෙල් වෙන්නේ. මේ අපි මෙන්න මේ OB level එක මෙහෙම mark කරගත්තොත් ඔයාලට පේනවා මෙතනින් මාකට් එක ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක පහළට සෙල් වෙලා තියෙනවා. හරි. ඒක අපිට පැහැදිලිවම පේන දෙයනේ. සමා වෙන්න. හරි. ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක මාකට් එක මෙතනින් පහළට සෙල් වෙලා ඊළඟට මේ zone එක ටච් කරලා පහළට reject වෙලා තියෙනවා. හරි. ඕක දැන් අපි හැමෝටම පේන්න තියෙන දේ. එතකොට මාකට් එකේ ඊළඟට අපි බලුවොත් structure එකට අනුව මෙතනින් අපිට පේනවා පැහැදිලිව උඩට BOS එකක් දීලා තියෙනවා. මම කතා කරන්නේ මෙන්න මේ high එකේ ඉඳන්. මේ high එකේ ඉඳන් ඔයාලට පේනවා මේ bullish candle එකේ මෙතනින් උඩට නැවත BOS එකක් දීලා තියෙනවා. ඒකට ඒකත් එක්ක market එකේ දැන් අපිට බලන්න පුළුවන් අනිත් දේ තමයි හරි. මේ තියෙන data ත් එක්ක market එක පහළට sell වෙනවා නම් අපිට අද දවසේ monitor කරන්න පුළුවන්. දැන් මේ zone එක invalidate වෙලා තියෙන නිසා මම මේ buy zone එක අයින් කරනවා. අයින් කරලා 1 hour chart එකේ මම monitor කරන ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ low එක break වෙයිද කියන එක. හරි. මේ low එක break වුණොත් මෙතනින් පහළට අපිට බලන්න පුළුවන් මේ තියෙන level එක break කළොත් අපිට පහළට change of chart එකක් තුන්න වෙනවා. හරි. P capital වලින්ම mark කරගමුකෝ. හරි. එතකොට අපි දැන් බලන්න ඕනේ මාකට් එක මෙතනින් පහළට change of direction එකක් දීලා නැවත මාකට් එක sell side එකට aran යයිද කියලා. හරි. එතකොට ඔන්න මෙතන මේ level එක break out වෙනවද කියන එක බලන්න. එතකොට මෙතන මම රතු පාටින් line එකකුත් මේ විදිහට place කරන්නම්. අපිට එතකොට ඒක key area එකක් විදිහට mark කරගෙන තියාගන්න පුළුවන්, monitor කරන්න පුළුවන්. හරි. මම මේක රතු පාටින් දානවා. අපි width එක ටිකක් වැඩි කරමු. එතකොට 2410.5 යටනේ තියෙන්නේ. හරි. අපි මේක තව හැමෝටම mark කරගන්න පුළුවන් විදියට 2410 කියලා mark කරමු. එතකොට 1 hour chart එකේ candle එකක් 2410න් පහළට අවිල්ලා close වුණොත් market එක continuously පහළට drop වෙන්න පුළුවන්. පහළට sell වෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ අනිත් හේතුව තමයි ඔයාලට පේනවා Fibonacci golden pocket එක තව යට key area කීපයක්ම තියෙනවා. එතකොට market එක strong up එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකත් එක්ක දැන් සැලකිය යුතු correction එකක් දෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයාලට පේනවා 1 hour chart එකේ 21 simple moving average එක මෙතනින් overbought වුණාට පස්සේ නැවත oversold වෙන්න market එක පහළට ඇවිල්ලා නැහැ 21 එක. හරි. එතකොට market එක තව සැලකිය යුතු sell එකක් එන්න පුළුවන්. හරි. අනිත් වැදගත්ම දේ තමයි මෙතන මේ හැදුණු clear selling OB එක ඔයාලට බලන්න පුළුවන්. අපි මේක red color වලින්ම mark කළොත් මෙතන හැදුණු OB එක මේ පැයේ candle එකෙන් සම්පූර්ණයෙන් engulfing කරලා market එක පහළට sell කරලා තිනවා. ඊළඟට මේ හැදෙන candle එක ඔයාලට පේනවා මේ zone එක touch කරලා තමයි පහළට මේ reject වෙන්නේ. එතකොට ওই කාරණාත් එක්ක අපිට මෙතනින් කවුරුහරි sell entry ගත්ත කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ sell entry ටික hold කරන් ඉන්න පුළුවන්. stop loss entry එකට අරගෙන TP එක 2410 වගේ දාලා. හරි. මොකද මේ වගේ zone එකකට market එක
ඩොප් වෙන්න පුළුවන්. හරි, අනිත් දේ තමා මාකට් එක නැවත දැන් ඔයාලට මතක ඇති ඩේලි චාට් එකේ අපි බෝලිෂ් ෆ්ලැග් එකක් ගැන කතා කරා, ඒක ඒ විදිහට වැඩ කරා. ඒ වගේම මම අද දවසෙත් දකිනවා 1 hour චාට් එකෙත් ඒ වගේ සෙටප් එකක් දැනට ක්‍රියේට් වෙන ගමන් තියෙනවා. හරි, අපි මේක ලයින් චාට් දැම්මොත් ඔයාලට පේනවා මෙන්න මේ හයි එකත් එක්ක අපිට මේ විදිහට පැරලල් channel එකක් place කරගන්න පුළුවන්. හරි, මම මේ place කරන්නේ closing price වලට. හරි, එතකොට මෙන්න මේ line එක ඇතුලේ අපිට පේනවා market එක move වෙලා තියෙනවා. හරි, මේ බලන්නකෝ market එක උඩට break out කරා. හරි, පහළට ඇවිල්ලා තියෙනවා. මේ යට support කරගෙන උඩට ඇවිල්ලා තියෙනවා. මෙතනින් හරියටම reject වෙලා පහළට ඇවිල්ලා තියෙනවා. නැවත පාරක් උඩට ගිහිල්ලා තියෙනවා. දැන් ආයෙ reject වෙනවා. එතකොට අපිට බලන්න පුළුවන් මෙයාගේ මේ mid level එකත් break කරයිද කියලා. ආ, mid level එක කියන්නේ අපි line එකක් place කරගමු මේ විදිහට. ඒකට අපි normal black line එකක් දාගමු. price එක බලන්න පුළුවන් 2416.52 තියෙන්නේ. හරි, අපි මේක mark කරගමුකෝ 2416. එතකොට අපිට බලන්න පුළුවන් 2416ට වගේ market එකේ price එක drop වෙලා මෙතනින් bounce වෙයිද. හරි, නැතිනම් පහලට break කරලා මෙතනින් change of character දීලා මේ පහලට drop වෙයිද. ඒ කියන්නේ මේ flag එක වැඩ කරනවාද කියන එක අපිට බලන්න පුළුවන්. දැනට reject වෙනවා price එක. ඒකත් එක්ක confirmation අරගෙන අපි බලමු අලුතින් entry ගන්න පුළුවන් මොනවද තියෙන zone කියලා. හරි, මම පළවෙනිම buy zone එක විදිහට mark කරනවා 1 hour chart එකේ මේ 2416යි ඊළඟට මේ low එකත් එක්ක තියෙන 2414යි කියන area එක. හරි, අපි මේක 2414 කියන එක mark කරගමු. හරි, එතකොට 1 hour chart එකට අදාළව මේ zone එක මම monitor කරනවා buy එකක් ගන්න. හරි, එතකොට මේ zone එකට price එක drop වුණොත් ඒකට එතකොට මම වැඩිපුර target කරන්නේ market එක මේ mid level එකෙන් bounce වෙයි කියන එක. හරි, කොහොම වුණත් මේ 1 hour candle එක close වෙන විදිහත් එක්ක අපිට ඕක වෙනස් වෙන්න පුළුවන්. ලොකු selling pressure එකක් එක්ක market එක මෙහෙම close වුණොත් තව candle එකක් දෙකක් පහළට sell කරලා මේ යට area එකම touch කරලා bounce වෙන්න පුළුවන්. එතකොට change of character එකක් දීලා market එක පහළට ආවොත් මම ඊළඟට නැවත buy එකක් ගන්න target කරන්නේ මේ trend line එක. හරි, ඒ කියන්නේ මේ parallel channel එක, එහෙම නැතිනම් bullish flag එක අපි දාගත්ත මේ bottom line එක. එතකොට risk එකක් අරගෙන buy entry ගන්නවට වඩා හොඳයි confirmation එක entry ගන්න එක. ගොඩක් දුරට මේක මේ යට level එකටම ඇවිල්ලා buy වෙන්න chance එකක් තියෙනවා. ඒ කියන්නේ 1 hour chart එකේ market එක මෙහෙම පහළට ඇවිල්ලා මෙහෙම buy වෙන්න එක chance එකක් තියෙනවා. ඕක එකක්. අනිත් එක මෙයා මෙතනින් මෙහෙම පහළට ඇවිල්ලා golden pocket එක හරියටම touch කරලා මාකට් එක මෙහෙම buy වෙන්න පුළුවන්. හරි, තොට ඔය කාරණා දෙකම ගැන අවධානයෙන් ඉන්න. අපි මේක visibility එක 1 hour වලට විතරක් තියාගමු. එතකොට මේ analyze එකට market එක move වෙලාද කියලා අපිට හෙට දවසේ බලන්න පුළුවන්. හරි, ඊළඟට මම බලන දෙයක් තමා market එකේ 5 minute chart එකට ආවහම 5 minute chart එකේ දැනට තියෙන setup එක මොකද්ද කියන එක. හරි, අපිට පේනවා market එක strong sell එකක් ඇවිල්ලා තියෙනවා. හරි, ඒක අපි හැමෝටම පැහැදිලිව පේන්න තියෙන එකනේ. එතකොට නැවත මාකට් එකේ සෙල් එකක් ගන්න පුළුවන් සෝන් තියෙනවද කියලා අපි බලන්න ඕනේ. හරි, දැන් මේ බෝලිෂ් ෆ්ලැග් එක වැඩ කරත් නැතත් මාකට් එකේ අපිට තියෙන කන්ෆර්මේෂන් එක buy සහ sell දෙපැත්තෙම තියෙන entry ටික mark කරගන්න එක තමයි හොඳම දේ. ඒ කියන්නේ අපිට කන්ෆර්මේෂන් එන්නේ කොයි පැත්තටද risk එක manage කරගෙන buy එකක් හරි sell එකක් හරි ගන්න පුළුවන්. නැත්තම් ඔයා buy entry ටික විතරක් mark කරන් ඉඳලා උඩට ගිහිල්ලා pip 100ක් 200ක් පහලට drop වුණොත් ඔයාලට sell එක miss වුණොත් ඒක අපරාධයක්. හරි, එතකොට 5 minute chart එකේ අපිට sell එකක් ගන්න පුළුවන් first zone එක විදිහට මම mark කරනවා මෙන්න මේ candle area එක. හරි, මෙතනින් අපිට risky sell එකක්, හරි confirm setup එකකට වඩා මෙතන risk එකක් ගන්න කෙනෙක්ට පොඩි risky sell එකක් ගන්න පුළුවන් මෙතන key area එකෙන්. හරි, අපි price එක mark කරගත්තොත් 2423.45 2424.85 කියන මේ area එක. හරි, එතකොට මෙතෙන් ටෙන් නැතුව මාකට් එකේ drop වෙන්න පුළුවන්. හරි, ඊළඟට අපිට බලන්න පුළුවන් අනිත් zone එක තමයි මෙන්න මේ උඩ area එක. හරි, එතකොට ඔය zone දෙකට අමතරව අපි කලින් mark කරගත්ත key area කීපයක් උඩ තියෙනවා. ඒ ටික monitor කරනවා. ඊට අමතරව අපි අලුතින් වෙනම zone mark කරගන්න යන්නේ නැහැ. හරි, මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා මොන වගේ key zone ද අපි monitor කරන්න කියලා අලුතින් entry එකක් ගන්න sell එකක්.
හරි එතකොට දැන් ඔයාලට පේනවා මේ තියෙන ඩේටාත් එක්ක 5 මිනිට් චාට් එකේ දැන් මෙතනින් අපිට පේනවා පැහැදිලිව මේකෙන් චේන්ජ් ඔෆ් චරක්ටර් එකක් දීලා මෙතනින් BVS එකක් දීලා උඩට ඇවිල්ලා තියෙනවා හරි දැන් අපිට 5 මිනිට් චාට් එකේ පැහැදිලිව මෙතනින් චේන්ජ් ඔෆ් චරක්ටර් එකක් දීලා තියෙනවා පහළට නේ මෙතනින් චේන්ජ් ඔෆ් චරක්ටර් දීලා තියෙනවා පහළට හරි අපි ඊළඟට බලන්න පුළුවන් හරි මෙයා චේන්ජ් ඔෆ් චරක්ටර් එකක් දීලා තිනවනා මේ වගේ zone එකක් touch කරලා market එක නැවත bounce වුණොත් Fibonacci level target කරන්න පුළුවන් නැතිනම් මේ key area key zone monitor කරන් ඉඳලා sell entry ටිකක් ගන්න පුළුවන් හරි මං හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා එතකොට මේ වගේ analyze setup එකක තමයි ඉන්නේ ඔයාලට පේනවා අපි කතා කළ විදිහට market එක continuously තව drop වෙනවා එතකොට මේ 1 hour candle එක close වෙන විදිහත් එක්ක අපිට බලන්න පුළුවන් market එක continuously තව පහළට sell වේවිද කියලා දැන් බලන්න පුළුවන් මෙතන 425 26 අතර සෙල් එකක් ගත්ත කෙනෙක් නම් මේ වෙනකොට pip 100ක් profit වෙන්න මාකට් එක සෙල් වෙලා තියෙනවා. හරි දැන් එතකොට ඔන්න mid level එකේ තියෙන්නේ. එතකොට මෙතන අපේ risky buying zone එක. දැන් අපි mark කරගත් area වල risk එකක් ගන්න කෙනෙක්ට ගන්න පුළුවන් buy zone එක. ඔන්න ඔයාලට පේනවා 2416න් අපි mark කරගත්තේ 16 ළඟටම ඇවිල්ලා touch කරලා මාකට් එක සැලකී තුදරක් ඔන්න recover වෙලා තියෙනවා. හරි මෙතනින් මාකට් එක buy වුණා ඊළඟට වට බලන්න පුළුවන් මේ high එකේ ඉඳන් low එකට මෙහෙම Fibonacci tool එක දාලා golden pocket එකයි මේ zone එකයි monitor කරලා මෙතෙන්ට මාකට් එක නැවත buy වුණොත් confirmation තිබුණා sell එකක් ගන්න. හරි මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟට අපි බලුවොත් අද දවසේ release වෙන්න තියෙන news ගැන අද high impact news එකක් විදියට 7:30ට තියෙන exiting home sales එක සහ 8ට තියෙන oil news එක. ඔය ටයිම් වල මාකට් එකේ ලොකු වොලටයිල් මූවමන්ට් එකක් යන්න පුළුවන් ඒ ගැන කල්පනාවෙන් ඉන්න. ඒ වගේම 4:30ට ඔයාලට බලන්න පුළුවන් මෙතන මෙම්බර් කෙනෙක්ගේ ස්පීක් එකක් තිබිලා තියෙනවා. ඒ වගේ රිසල්ට් එකත් මම ඕගලන්ට ගෲප් එකේ වෙනම ෂෙයා කරන්නම්. ඕවරෝල් සෙටප් එක gold වලට නෙගටිව්ද පොසිටිව්ද කියන එක. හරි. ඊළඟට අපි වීඩියෝ එක ඉවර කරන්න කලින් Dixie chart එකට එහෙම නැත්නම් ඩොලර් කරන්සි ඉන්ඩෙක්ස් එකට ආවොත් 1 hour chart එකට ඔයාලට මතකයි Dixie chart එකේ මම ඇනලයිස් එක කරා මාකට් එක මේ වගේ zone එකකට පහළට ඇවිල්ලා මෙතනින් නැවත උඩට ගිහිල්ලා පහළට සෙල් වෙන්න පුළුවන් කියලා. එතකොට ඔයාලට පේනවා සැලකේ යුතු දුරක් පහළට ඇවිල්ලා තියෙනවා. මේ zone එකට මෙන්න නැතුව නැවත recover වෙලා තියෙනවා 0.236. හැබැයි අපේ target මේ buying zone, ඒ කියන්නේ selling zone එකට තාම Dixie එක up වෙලා නැහැ. එතකොට අද news එක ගොඩක් දුරට positive වෙන්න පුළුවන්. දැන් news mix එකක් නේ තියෙනවා. ඔයාලට පේනවා time keep එක තියෙනවා. එතකොට උදේ මේ කලින් තියෙන news ටික positive වෙලා මේ ටික negative වෙන්න පුළුවන් මොකද 11:30ට වාඩ පේනවා FOMC meeting minute එක තියෙනවා. එතකොට ඕකත් එක මේ news data ටික positive කරලා gold එක Dixie එක මෙතන ඉඳන් මේ Fibonacci golden pocket එකට වගේ buy කරලා මෙතනින් news ටික negative වුණොත් market එක ලොකු drop එකක් යනවා. හරි එතකොට Dixie chart එකට අදාළව මුලදී buy වෙලා sell වෙනවයි කියන්නේ මම අද දවසේ වැඩිපුර target කරන්නේ gold වල මුලදී මේක මේ විදිහට පහලට සෙල් වෙලා මේ zone එකක් target කරලා අපිට හොඳ buy එකක් නැවත ගන්න පුළුවන් කියන එක. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔය කියපු කාරණාත් එක්ක පරිස්සමින් trade කරා යන්න මට share කරන්න පුළුවන් හොඳම quality entry ටික ඕගොල්ලන්ට share කරන්න. මේ සියලු දෙනාටම ජය වේවා.